අපිට රෝගීන් 10කට ප්‍රතිකාර කරන්න පුළුවන් මිලෙන් අපි අද එක රෝගියෙකුට ප්‍රතිකාර කරන තත්ත්වයටපත් වෙලා තියෙනවා විශේෂයෙන්ම මේ ටෙන්ඩර් පටිපාටිය ඇතුලේ තියෙන තාක්ෂණික හොරකම් නිසා මේ බාහිර මිලදී ගැනීම හදිසි මිලදී ගැනීම සඳහා ඔසුසල් හරහා සිද්ධ කරන මැදිහත් වීම හරහා සිද්ධ වෙලා තියෙනවා ඒ නිසා එක පැත්තකින් ඖෂධ මිල වැඩි වෙනවා තව පැත්තකින් ඖෂධ මිල පා වෙනවා අනිත් පැත්තෙන් මේ මිලදී ගැනීම සඳහා අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විදියටම අධික මිලක් ගෙවනවා ඒ නිසා අද සෞඛ්‍ය සේවාව පැත්තෙන් විශාල අර්බුදයක් මතුවලා තියෙනවා වගේම ඒ අර්බුදය කළමනාකරණය කරනවා වෙනුවට තව තවත් මේ මුදල් වැඩිපුර වියදම් කරන නාස්ති කරන ගසා කරන තත්වයකට පත් වෙලා තියෙනවා ඒ නිසා අපි ඖෂධ නියාමන අධිකාරියට කියනවා ඖෂධ මිල පා කරන්නේ නැහැ කියන නන්දෙඩවිල්ල වැඩක් නැහැ ඖෂධ මිල දවසින් දවස වැඩි කරනවා නම් මේ රටේ මිනිස්සු ඖෂධ මිලදී ගන්න තත්වයට පත් වෙලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලේ ඖෂධ නැති තත්වයකට පත් වෙලා තියෙනවා රෝහල් වලට ඖෂධ නැති වුණාම නිදහස් සෞඛ්‍ය සේවාවට එන රෝගීන් බාහිර ෆාමසි වලට යන තත්වයකට පත් වෙලා තියෙනවා හැබැයි මේ සියලු දෙනා තමන් ගෙවන්නට ඕනේ මිලටත් වඩා දහ ගුණයකින් මිල ගෙවන්නේ තමන් මේ සෞඛ්‍ය සේවාව නිදහස්ව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය බදු මිදල් අකුරටම කලට වේලාවට ගෙවලා තිබියදී කියන එක රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය අමතක කරලා තියෙනවා. ඒ නිසා මිල වැඩි කිරීමේදී අපි අවධානය කරන ඖෂධ නියාමන අධිකාරියට මේක පිළිබඳව මීට වඩා සැලකිලිමත් වෙන්න මේ වැඩි වෙන මිලත් එක්ක මිනිසුන්ට ඖෂධ පාවිච්චි කරන එකද ඖෂධ පාවිච්චි නොකර මැරෙන එකද තෝරාගන්න කියන එකටපත් වෙලා තියෙනවා.